සුබ දවසක් වේවා. අද දිනේ කරන පාඩම තමයි ෂණික නිරූපණ කියන්නේ මොකක්ද? ෂණික නිරූපණ ඉදිරිපත් කිරීමට නාට්‍ය හරංග කලාව කුඩා පන්තිවල ඉඳලා 6 සිට 11 දක්වා 11 න් ඉහළ 12 13 ඒ වගේම ඉන් වෘත්තීමේ තත්ත්වයට යනකම්ම ෂණික නිරූපණ කියන මාතෘකාව යටතේ යම් කිසි අත්දැකීමක් ඔබට ලබා ගන්න සිද්ධ වෙනවා. නාට්‍ය හරංග කලාව විෂයබද්ධ පාඩමක් මාතෘකාවක් විදියට ෂණික නිරූපණ කියන්නේ මොකක්ද කියලා ඔබ ඉගෙන ගන්න ඕනේ. ඔබගේ විභාග ප්‍රශ්න පත්‍රවලට ෂණික නිරූපණ යන කුමක්ද, ෂණික නිරූපණ වල ප්‍රයෝජන වගේ දේවල් ඔබෙන් අහනවා. ඒ විතරක් නෙමෙයි, විශේෂයෙන් දරුවනේ ෂණික නිරූපණ කියන මාතෘකාව යටතේ ඔබට ප්‍රායෝගික පරීක්ෂණවලදී ෂණික නිරූපණ ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ෂණික නිරූපණ කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ ඔබ පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුයි. අද ෂණික නිරූපණ කියන මාතෘකාව යටතේ ඒකට අදාළ සිද්ධාන්ත කොටස් ටික වගේම ෂණික නිරූපණයක් ඔබට නැරඹීමට අවස්ථාව ලබා දීලා ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දෙන්න මම උත්සාහ කරනවා. අපි බලමු ෂණික නිරූපණයක් කියන්නේ මොකක්ද කියන එක සරලව අධ්‍යයනය කරලා. ෂණික නිරූපණ, ෂණික නිරූපණයක් කියන්නේ ඒ වෙලාවේ යම්කිසි ඉදිරිපත් කිරීමක් කරන එක. ෂණික සූදානම් වීමක් නැහැ. දැන් ඔබ ෂණික ආහාර ද්‍රව්‍ය පාවිච්චි කරන වෙදින ෂණික නූඩල්ස්, ෂණික කෑම බීම. එතකොට ෂණික කියන්නේ මොකද්ද? වැඩි වෙලාවක් ගත වෙන්නේ නැතුව අපි සකස් කරගන්න දේවල්. එහෙනම් ෂණික කියන වචනේ ඔබට පැහැදිලි ඇති. නිරූපණයක් කියන්නේ මොකක්ද? රංග දැක්වීමක්. දැන් ෂණික නිරූපණයක් කියන එක තවත් විග්‍රහ කරගමු. ෂණික නිරූපණයක් කියන්නේ ඒකට අපි කියනවා එසැණ නිරූපණයක් කියලා. එසැණ කියන්නේ ඒ වෙලාවේ කරන නිරූපණයක්. අපිට කවුරු හරි යමක් මාතෘකාවක් ලබා දුන්නොත් ඒ වෙලාවේ අපි කරලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. තවත් සරල කරන්නම් මම ඔබට. ෂණික නිරූපණයක් කියන්නේ මොකක්ද? ඒ තුළ මොනවද තියෙන්න ඕනේ කියලා ඔබෙන් ඇහුවොත් මෙන්න මේ සිදුවීම් ටික අතුලත් වෙන්න ඕනේ. කෙටි සිද්ධියක් හෝ අවස්ථාවක් තියෙනවා. පිටපතකින් හෝ පෙර සූදානමකින් තොරව තමයි ෂණික නිරූපණයක් සිද්ධ කරන්නේ. ඔබ දන්නවා නාට්‍යයක් රඟ දක්වනකොට නාට්‍යයකට පෙළක් තිබෙනවා. නාට්‍ය පෙළක් කියන්නේ නාට්‍ය පිටපතක් තිබෙනවා. හැබැයි ෂණික නිරූපණයකට පිටපතක් නැහැ. ඒ පිටපතකින් තොරව සූදානම් වීම නිසා තමයි ඒකට අපි ෂණික නිරූපණයක් කියලා කියන්නේ. ඒ වගේම ෂණික නිරූපණයක් ලොකු කාලයක් තුල රඟ දැක්වෙන්නේ නැහැ. ඒක ෂණිකයි. ඒ නිසා කාලය සීමිතයි. කෙටි කාලයක් තුල ඒක රඟ දක්වලා ඉවර වෙනවා. සීමිත කාලයක් තමයි තියෙන්නේ. ඊළඟට දෙන ලද ඉංගියකට අනුව තමයි ෂණික නිරූපණ ඉදිරිපත් කරන්නේ. දැන් දෙන ලද ඉංගිය කවුරු හරි පුද්ගලයෙකු දෙන ලද ඉංගියකට යම්කිසි අවස්ථාවක් රඟ දක්වලා පෙන්වන එකක් තමයි ෂණික නිරූපණයක් කියන්නේ. දැන් ඔබට පැහැදිලි ඇති මෙන්න මේ රතු වර්ණයෙන් යොදලා තියෙන අංග ලක්ෂණ ටික ඉදිරිපත් කරොත් ඒක ෂණික නිරූපණයක් කියලා පැහැදිලි වෙනවා. කෙටි සිද්ධියක්, එහෙම නැත්නම් අවස්ථාවක්, පිටපතකින් තොරයි, සීමිත කාලයක්, දෙන ලද ඉංගියකට අනුව කිසියම් අවස්ථාවක් නිරූපණය කිරීම ෂණික නිරූපණ වේ. සරලව පැහැදිලි කරගන්න පුතේ මේක අවබෝධ කරගන්න පුළුවන්. අපි එකින් එක බලමු. තවදුරටත් ඔබට විභාග කටයුතු සඳහා පැමිණෙන නිසා මම ඒක වාක්‍යයකට ගොනු කරා. පෙර සූදානමකින් එනම් පිටපතකින් තොරව කෙටි කාලයක් තුල ලැබෙන මාතෘකාවක් ඔස්සේ චරිතයක් හෝ අවස්ථාවක් නිරූපණය කිරීම තමයි ෂණික නිරූපණය කියන්නේ. දැන් මම උදාහරණත් එක්ක ඔබට පැහැදිලි කරන්න. දැන් මම ඔබට ලබා දෙනවා පොලිස් නිලධාරියෙකුගේ චරිතයක්. එතකොට මම දෙන ඉඟිය තමයි පොලිස් නිලධාරියා කියන ඉඟිය. චරිතය මොකද්ද? පොලිස් නිලධාරියා. ඉතින් ඔබට තියෙන්නේ පොලිස් නිලධාරියෙකුගේ චරිතය, ඔබ දැකපු අත්දැකීම්, ඔබ දැකලා තියෙන සමාජයේ පොලිස් නිලධාරීන් හැසිරෙන ආකාරය, ඒවා මතක් කරගෙන ඔබට වැඩි වෙලාවක් සූදානම් වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක ගැන හිතලා ඔබගේ චිත්‍රූප මවාගෙන ඒ චරිතය රඟ දක්වලා පෙන්වීම තමයි මෙතෙන්දී අපේක්ෂා කරන්නේ. එතකොට ඔන්න චරිතයක් කියන එක ඔබට පැහැදිලිය. අවස්ථාවක් නිරූපණය කියන්නේ මොකද්ද? අපි හිතමු රියා අනතුරකට පත් වූ අවස්ථාවක්. දැන් වාහනයක් ගිහිල්ලා තවත් වාහනයක හැපෙනවා. එතකොට රියා අනතුරකට ලක් වෙනකොට එතන කණ්ඩායමක් ඉන්න පුළුවන්.
මිනිසු කණ්ඩායමක් ඉන්නවා වාහන දෙකක් තියෙනවා දැන් මේ ශනික නිරූපණය තුළ ඔබට වාහනේ නිරූපණය කරන්නවත් එහෙම නෙමෙයි ඔබට පුළුවන් ඒ ශනික නිරූපණය සිද්ධ වෙන අවස්ථාවේ හිටපු එක පුද්ගලයෙක් විදිහට ඒ අවස්ථාව තුළ ඔබට ඇතිවෙච්ච සිදුවීම නිරූපණය කරලා දක්වන්න. එතකොට ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ ඔබ නිරූපණය කරන්නේ හැබැයි එක් චරිතයක් එක් පුද්ගලයෙක් බව. අවස්ථාව පෙන්නුම් කරනවා. අවස්ථාව තමයි රියානතුරකට පත්වෙච්ච අවස්ථාව. ඒ වෙලාවේ ඔබ මොනවද කළේ? ඒ වෙලාවේ ඔබ කොහොමද හැසිරුනේ? ඒ වෙලාවේ ඔබ මොනවද කතා කරේ? අන්න ඒ විදිහට තමයි නිරූපණය කරන්නේ. දැන් ඔබට පැහැදිලි ඇති ක්ෂණික නිරූපණයක් කියන්නේ මොකද්ද කියලා. ක්ෂණික නිරූපණ වර්ග තියෙනවා. ඒක ඒකලව කරන්න පුළුවන්. දැන් ඔබ පන්ති කාමරයේදී 6 වසරේ ඉඳලා නාට්‍ය හරංග කලාව ඉගෙන ගන්නවා නම් ඔබගේ වාර විභාග ඇගයීම් වලට ඒ වගේම පන්ති කාමරයේ නාට්‍ය හරංග කලාව ප්‍රායෝගික කොටස් පුහුණු වෙන අවස්ථාවලදී ඔබට තනිව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබිලා ඇති. ඒකට ඒකලව කරනවා කියන්නේ තනියෙන් කරන දෙයක්. දැන් පොලිස් නිලධාරියෙකුගේ චරිතයක් මට කරන්න හම්බුනොත් මම ඒක තනියෙන් කරලා පෙන්වීම ඒකල ක්ෂණික නිරූපණයක්. ඒ වගේම යුගල හෝ දුත්ත දෙන්නෙකුට ක්ෂණික නිරූපණයක් කරන්න හම් වෙන්න පුළුවන්. අපි හිතමු පන්ති කාමරයේ ඉන්නේ යහලෝ දෙන්නෙක්ට සිද්ධියක් දෙනවා. රයිගමයයි ගම්පලයයි අවස්ථාවක් නිරූපණය කරන්න. එහෙම නැත්නම් හදිසියේ මුණ ගැහුණු මිතුරෙකු දෙදෙනෙක්. දිගු කාලයකට පසුව මුණ ගැසුණු මිතුරන් දෙදෙනෙක්. මොන වගේ මොනහරි මාත්‍රිකාවක් දෙන්නෙකුට ලැබුණොත් ඒ දෙන්න ක්ෂණිකව ඒක සංග දක්වලා පෙන්වීම එතෙන්දී යුගල එහෙම නැත්නම් ද්විත්ව ක්ෂණික නිරූපණයක් කියලා පෙන්වන්න පුළුවන්. ඊළඟට ත්‍රිත්ව දෙන්නෙකුට වඩා යොමු වෙන්නත් පුළුවන් මේක කණ්ඩායම් ක්ෂණික නිරූපණ කියලා හඳුන්වන්නත් පුළුවන්. එතකොට එහෙම නැත්නම් ඊටත් වඩා ඉන්නවනම් අපි ඒවට කියනවා සමූහ ක්ෂණික නිරූපණ කියලා. පාසල් නාට්‍ය හරංග කලාව තරඟවලදී ඔබ දැකලා ඇති සමහරවට ඒකලව ක්ෂණික නිරූපණ අවස්ථා තිබෙනවා. ඒ වගේම සමූහ ක්ෂණික නිරූපණ අවස්ථා තිබෙනවා. අපි හිතමු මේ කණ්ඩායමේ පහක් විතර ඉන්නවනම් ඒ පස් දිනාටම හම් වෙනවා මාතෘකාව. ඒ හම් වෙන මාතෘකාවට උදාහරණයක් මම ඔබට කියන්නම්. වෙළඳ පොලක සිද්ධිය. එතකොට මේ වෙළඳ පොලේ සිදුවීමට අර පස් දෙනාම යොමු වෙලා ක්‍රියාත්මක වෙන්න ඕනේ. සමහර අය වෙළඳ පොලේ බඩු විකුණන අය, සමහර අය වෙළඳ පොලේ බඩු ගන්නේන අය. මේ වෙළඳ පොලේ සිද්ධිය ගොඩනගාගෙන මේ කණ්ඩායම එකතු වෙලා මේ මොහොතේ කරලා පෙන්වීම තමයි සමූහ ක්ෂණික නිරූපණයක් කියලා කියන්නේ. දැන් මෙතන බලන්න දැන් මේ ඡායාරූප වලින් පේනවා සමූහ ක්ෂණික නිරූපණයකදී අපි විනාඩි 5ක් විතර පෙර සූදානම් වෙන කාලයක් ලබා දෙනවා. ඒ මොහොතේ තමයි සූදානම ඇති කරගන්නේ. නමුත් පිටපත් ලියලිය ඉන්න වෙලාවක් නැහැ. ක්ෂණික නිරූපණවල තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි වැඩි වෙලාවක් පෙර සූදානම් වින්ද ඔබට ලැබෙන්නේ නැහැ. වැඩි කාලයක් මේ සඳහා ලැබෙන්නේ නැහැ. මේ තිබෙන්නේ ඒකලව ක්ෂණික නිරූපණයක් කරන අවස්ථාවක්, රඟ දැක්වීමක් කරන අවස්ථාවක්. ඒ වගේම ක්ෂණික නිරූපණ ඉදිරිපත් කිරීම සිද්ධ වෙනවා ඔබ පන්ති කාමරයේදී සිදු කරලා ඇති. ප්‍රායෝගික විභාගවලදී ඔබට සිදු කරන්න වෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී, කියන්නේ ඕ ලෙවල් විභාගයේදී, ඒ වගේම ඒ ලෙවල් විභාගයේදී ඔබට ක්ෂණික නිරූපණ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා මේක හොඳින් අවබෝධ කරගන්න. ඒ වගේම පන්ති කාමරයේදී ඔබට අධ්‍යයනය කරන අතරතුර ගුරුවරු ක්ෂණික නිරූපණ කරන්න කියනවා. ඒ වගේම ඔබගේ වාර විභාගවලදී ක්ෂණික නිරූපණයන් ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ක්ෂණික නිරූපණ ඉදිරිපත් කිරීම මෙන්න මේ වගේ අවස්ථාවල කරනවා. ඒ කරන්නේ එක්ක සාමූහිකව එක්ක තනිය කරන අවස්ථා තිබෙනවා. ක්ෂණික නිරූපණ ඉදිරිපත් කිරීමේදී මෙන්න මේ මම ඔයගලන්ට ප්‍රශ්න කීපයක් යොමු කරලා තියෙනවා. ඒ ප්‍රශ්න වලට ඔබම පිළිතුරු සපයා ගන්න. දැන් බලමු ප්‍රශ්න මොනවද කියලා. දැන් ක්ෂණික නිරූපණ මාතෘකාවක් ඔබට ලැබෙනවා. ඒ ලැබුණාම ඒ වෙලාවේ ඔබ ප්‍රශ්න කරගන්න කවුද? ඒ චරිතය කවුද? දැන් මම ඉස්සෙල්ලා කිව්ව උදාහරණයක් පොලිස් නිලධාරියා. එතකොට කවුද චරිතය? පොලිස් නිලධාරි කුමක්ද? මොකද්ද ලැබිච්ච සිදුවීම? ලැබෙන සිදුවීම හෝ අවස්ථාව. දැන් පොලිස් නිලධාරියා නම් ඔබ හිතා ගන්න ඕනේ පොලිස් නිලධාරියා ඉටු කරන අවස්ථාව සිදුවීම මොකද්ද? අපි හිතමු පාරේ යන පුද්ගලයෙක් වැරදියට රිය ධාවනය කරනවා. මාර්ග නීති කඩ කරමින් රිය ධාවනය කරනවා. දැන් මෙන්න මේ අවස්ථාව, මේ සිද්ධිය තමයි එතකොට ඔබ තේරුම් ගන්නෙ මේ වෙලාවේ මම මොකද කරන්නේ? ඇයි මේ සිදුවීම සිදුවන අයුරු, එහෙම නැත්නම් මේ සිදුවීමට හේතුව, අරමුණ, තේමාව? දැන් මම කිව්වා පාරේ මාර්ග නීති කඩ කරන පුද්ගලයෙක් හම්බුණා. දැන් ඒකේ අරමුණ මොකද්ද? මාර්ග නීති කඩ කරපු කෙනෙක් ඉන්නවා. මම පොලිස් නිලධාරියා. මාර්ග නීති කඩ කරපුවාම මම මොකද කරන්නේ?
අන්න එතකොට ඔබට පුළුවන් සංවාද ගොඩනගා ගන්න. කොතනද? දැන් ස්ථානේ ඔබගේ රඟපෑමෙන් පැහැදිලි වෙනවා අපිට ඔබ රඟපාන්නේ කොතනද. එතකොට දැන් මහාමාර්ග නීති කඩ කරපු තැනක් නම් ඔබ රඟපාන ස්ථානය පාරක් අයින වෙන්න පුළුවන්. ඔබ පොලිස් නිලධාරියෙක් විදිහට පාරක් අසල ඔබගේ රාජකාරිය කරමින් සිටින අවස්ථාව. අවස්ථාව කොහොමද? ඒ කියන්නේ සිදුවෙච්ච දවස, ඊයේද, හෙටද, අදද කියන දවස. දැන් පොලිස් නිලධාරියෙක් විදිහට හැමදාම රාජකාරී කරනවා නම් එතන. එතකොට ඔබට මතක් කරන්න පුළුවන් ඊයේ මේ වගේ වැරද්දක් කරලා මට අහු වුණා. කියලා ඒ සිද්ධිය තුල ඔබට ගොඩනගා ගන්නකොට ඒ සිද්ධිය සිද්ධ වෙච්ච අවස්ථාව දැන් මේ උදේවරුක්ද ඒ සංවාදයේ තුල දැයි ඇයි මාර්ග නීති කඩ කරමින් යන්නේ කියලා ප්‍රශ්න අහනකොට ඒ සංවාදයේ තුල ඔබට ගොඩනගා ගන්න පුළුවන් මේ දවසේ කොයි වෙලාවද රෑද දවල්ද ඒ වගේම ඊයේද හෙටද කියන කාලය හඟවන්නත් පුළුවන්. ඒතකොට මෙන්න මේ ප්‍රශ්න ටිකට ඔබ හිතෙන් පිළිතුරු සපයා ගත්තොත් ඔබේ ෂණික නිරූපණය සංවර්ධනය කරගන්න පුළුවන්. ෂණික නිරූපණ ඉදිරිපත් කරද්දී මෙන්න මේ ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. මම දැන් කිව්වා ස්ථාන තිබෙනවා. ඔබ ෂණික නිරූපණය කරන ස්ථාන ඒක වෙළඳ පොළක්ද, පාසලක්ද, දුම්රිය මැදිරියක්ද? එතකොට මේ ස්ථානය අනුව ඔබගේ රඟ දැක්වීම වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔබ පාසලක නම් ඒ ස්ථානයට අනුව ෂණික නිරූපණයේදී පාවිච්චි කරන සංවාද. ඔබේ චරිතය පාසලක නම් ඔබ එක්ක ගුරුවරයෙක්, එක්ක පාසල් සිසුවෙක්, එක්ක අනාදින කාර්ය මණ්ඩලයේ කෙනෙක් ඔය වගේ ඒ සිද්ධියත් එක්ක ස්ථානයත් එක්ක ඔබේ චරිතය වෙනස් වෙනවා. වෙළඳ පොළක නම් එක්ක ඔබ වෙළඳ බඩු විකුණන්නේ, එහෙම නැත්නම් ඔබ පාරිභෝගිකයෙක්. අන්න ඔය වගේ සිද්ධියට අවස්ථාවට අනුව ගොඩනගා ගන්න පුළුවන් ස්ථානයට අනුව. ඊළඟට මේ චරිතානු ඔබට ලැබිච්ච චරිතය හෙදියක්ද, ගුරුවරියක්ද, හමුදා බට පිරිසක්ද වගේ ඒ චරිතානුවත් ඔබට ෂණික නිරූපණය කරන්න කොහොමද කියලා හිතන්න පුළුවන්. ඒ වගේම අවස්ථා මායිමකට රණ්ඩු වීම. දැන් අල්ලපු ගෙදරයි මේ ගෙදරයි අතර වැට මායිමකට රණ්ඩු වෙනවා. එතකොට මේ අවස්ථාව. මේ අවස්ථාවේ රණ්ඩු වෙන අවස්ථාවක් නම් අපි කොහොමද වචන පාවිච්චි කරන්නේ? සංවේන අවස්ථාවේ ඒ සිද්ධිය මොකද්ද? ඒ වගේම ගම් වතුරකට හසු වූ අවස්ථාවක්. දැන් ගම් වතුරකට හසු වෙනකොට අපි මේ සමහර වෙලාවට ගම් වතුරේදී සෙල්ලම් කරන උරුපදින අවස්ථා තියෙනවා. නමුත් ගම් වතුරකදී අපේ හැසිරීම කොයි වගේ වෙන්න ඕනේ? ගම් වතුරකට අහු වුණාම අපිට දැනෙන හැඟීම. මෙන්න මේ වගේ දේවල් හිතලා ඔබේ නිරූපණය ගොඩනගා ගන්න පුළුවන්. දැන් රියානතුරකටපත් වීම. රියානතුරකටපත් වෙලා ඔබ එක්ක ඒ රියානතුරෙන් තුවාල ලබුම් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රියානතුර තුලදී ඔබ තුවාල නොවි ඔබ ළඟම ඉන්න උද්ගලයා, යහළුවා, යෙහෙළිය තුවාල වෙන්න පුළුවන්. එතකොට ඔබ කොහොමද මේ අවස්ථාව ගොඩනගා ගන්නේ? දැන් මම කිව්ව මොනවද? ස්ථානය ගැන, චරිත ගැන, අවස්ථාව ගැන ඔබ හිතන්න ඕනේ ඔබට ලැබෙන මාතෘකාව ලැබුණහම. ෂණික නිරූපණ වලදී අපිට ඉබේටම ෂණික නිරූපණයක් කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ස්වකීය අත්දැකීම්, අවස්ථාව, පරිකල්පනීය මඟින් කිසියම් අවස්ථාවක් නිරූපණය කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපිට විවිධ අත්දැකීම් ලැබිලා දෙනවා. දැන් අපි හිතමු ඔන්න මාතෘකාවක් හම්බෙනවා බස් රථයක ගමන් කරන මගියේ කියලා මාතෘකාවක් ලැබෙනවා. දැන් අපි හැමෝම සමහරවිට බස් රථවල ගමන් කරලා තියෙනවා. මේ වෙලාවේ ඔබ හිතන්න ඕනේ ඔබගේ පරිකල්පනය ක්‍රියාත්මක වෙන්න ඕනේ. සමහරවිට ඇත්තටම බස් රථයේ ගමන් කරද්දී සිද්ධ වෙච්ච සිද්ධියක් ඔබට මතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට හිතන්න පුළුවන් වෙනස් විදිහකට. අලුත් විදිහට. දැන් හැම වෙලේම බස් රථවල යනකොට අපේ අතින් කවුරුත් අල්ලන්නේ නැහැ. හැබැයි ඔබට ලැබෙන සිද්ධිය තුලදී ඔබ පරිකල්පනය යොමු කරලා ඒ ෂණික නිරූපණය යම්කිසි ගැටුමක් සහිතව එහෙම නැත්නම් කුතුහලයක් දනවන ආකාරයෙන්, හාස්‍ය රසයක් දනවන ආකාරයෙන් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට නිර්මාණය කරගන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම දැන් ෂණික නිරූපණ කරද්දී මොකක් හරි රඟපාද්දී ඔබ හිතන්නේ ඒකත් පුංචි නාට්‍යයක්. විනාඩි 5ක පොඩි නාට්‍යයක්, විනාඩි 3ක පුංචි නාට්‍යයක් කියලා හිතන්න. ඒක තුල නිර්මාණාත්මක චින්තනය ඔබගේ හැකියාව සාර්ථකව නිරූපණය කරන්න ඕනේ. මොකද මේ ෂණික නිරූපණය නරඹන කෙනාට බලන් ඉන්න ආසහිතෙන්න ඕනේ. ඒක තුල යම්කිසි දෙයක් තියෙන්න ඕනේ බලන් ඉන්න. මං කිව්වා නාට්‍යෝචිත අවස්ථා ගැන ඔබ ඉගෙනගෙන ඇති. නාට්‍යෝචිත අවස්ථාවල තියෙනවා කුතුහලය, ගැටුම,
යම් කිසි නිර්මාණාත්මක භාවය භාෂාවල භාෂා පෙරලිය වගේ දේවල් තිබෙනවා. ඒ නිසා මේ පුංචි ඉදිරිපත් කිරීම තුලත් ඔබ හිතන්න ඔබ දිහා බලන් ඉන්න නරඹන්නෙක් ඉන්න. ඉතින් මේ නරඹන්නට මේ සිදුවීම නව්‍ය විදිහට අලුත් විදිහට අපි කොහොමද නිර්මාණාත්මක විදිහට ඉදිරිපත් කරන්නේ? දැන් උදාහරණයක් ගමු. ගම් වතුරකට අහු වෙලා. දැන් ගම් වතුරකට අහු වුණාම එකම දේ කියේ කිය අනේ මාව බේර ගන්න අනේ මාව බේර ගන්න අනේ මාව ගම් වතුරට අහු වුණෝ අනේ මාව බේර ගන්න කියේ කිය විනාඩි 3ම කෑ ගැහීම විතරක් කළොත් හරියනවද? ඔබ හිතන්නේ ඒක තුල විනාඩි 3ක් කරන්න දේවල් තියෙනවද? ඔබට ඒක නිර්මාණය කරගන්න පුළුවන් විවිධ ආකාරයෙන්. ගම් වතුර ඇති වුණාම ඔබගේ ඔබ ඉස්සරෝම ගන්නෙ මොකද්ද? මුළු ගේම යට වෙන්න යනවා. ඔබ ඔබේ දරුවෝ දුස්සගෙන යන්නේ, ඔබේ රත්තරම් බඩු ටිකද ඔබ උස්සගෙන යන්නේ, ඔබගේ සහතික ටිකද, උප්පැන්න සහතික ඩෙන්ටි ඒ වගේ අත්‍යවශ්‍ය දේවල් ටිකද? ඔබ ගම් වතුර තුලදී ඇසිරෙන කලබලකාරී ස්වභාවය, ඔබට ඇති වෙන ආතතිය, ඔබ අඬනවාද, ඔබ වටේ ඉන්න අයගෙන් උදව් ඉල්ලනවාද? විවිධ දේවල් ඔබට මේ විනාඩි 3 තුල කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට නිර්මාණාත්මක චින්තනය ශනික නිරූපණවලදී මතුවෙන්න ඕනේ. ඒ වගේම අවස්ථා අනුකරණය වගේම පරිකල්පන ශක්තිය මෙහෙවලා තමන්ට අවශ්‍ය පරිදි මේ අවස්ථාව ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ. සමහරවිට අපිට මේ වගේ සිද්ධියක් වෙලා නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක අපි ප්‍රතිනිර්මාණය කරන්න දැනගන්න ඕනේ. අපිට ගම් වතුර ඇවිල්ලා සිද්ධියක් නැති වෙන්න පුළුවන්. අපිට ඒ අත්දැකීම නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඕන තරම් प्रवृत्ति वाली पुअपत्ली रटे विविध आकार अभिहित नोलच मध्यकीलियन केवसट फैमिले दिव्य लोकेंगनाव्याबे निवसट फैमिले कथाकरण हितलवाद नति दखलवाद नति सिद्धि लभन पुड़ मेन मेवे लाविद हिता ඔබ කියවපු කතන්දර පොත්වල, ඔබ නරඹපු කාටුන් වල, චිත්‍රපටි වල තිබ්බ දේවල් හෝ ඔබ පාවිච්චි කරලා මේ අවස්ථාව ප්‍රතිනිර්මාණය කරගන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. එහෙම ලස්සනට නිර්මාණය කරන නිර්මාණශීලී ක්ෂණික නිරූපණවලට පුතේ ලකුණු වැඩියෙන් ලබා ගන්න පුළුවන් සහ ඒවා බලන් ඉන්න ආසා හිතෙනවා. ඉතින් ක්ෂණික නිරූපණයක් ඉදිරිපත් කරද්දී තවත් මොනවද ඔබ අවබෝධ කරගන්න ඕනේ කියලා මම පැහැදිලි කරලා දෙන්නම්. ඉස්සරෝම මොකද්ද කරන්න ඕනේ? ඔයාට ලැබෙන මාත්‍රකාව හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ලැබෙන මාත්‍රකාව ඉතාම හොඳින් අවබෝධ කරගන්න. දැන් ගම් වතුරට හසු වූ අවස්ථාවක් නම් ඒ වෙලාවේ ඒ ලැබුණ මාත්‍රකාව ගැන හිතන්න. දැන් ගම් වතුරට අහු වෙලා ගම් වතුර ඈත එනවවත් මේ ගම් වතුර ඇවිල්ලා ඉවර වෙලාවක් නෙමෙයි. දැන් ගම් වතුරට අහු වෙලා. ඉතින් ඒ සිද්ධිය තේරුම් ගන්න. ඊළඟ ශනිකව එම සිද්ධියට හෝ අවස්ථාවට සිදුවිය යුතු දේ චිත්ත රූපව මවා ගන්න. දැන් ඔබ මනසින් ඉදෙන්ට යන්න චිත්ත රූපව මවා ගන්න. ඔබ වටේට ගම් වතුර ආවන මම මේක උදාහරණයක් ඔබට ගන්න. ඒක පැහැදිලි කර කර මට යන්න පහසු නිසා ඒක චිත්ත රූපකින් මවා ගන්න. දැන් ඔබේ ගේ යට වෙන්නේ නම ඔබේ ලස්සන මේ කුෂන් පුටු සෙට් එක යට වෙන්නේ නෝ ඔබේ ෆ්‍රිජ් එක යට වෙනවා. ගී බඩු ඔක්කොම තෙමෙන්න පටන් ගන්න. ඔබට ඉන්නවා කුඩා දරුවෙක් අත දරුවෙක්. දැන් ඔබේ සිද්ධිය චිත්ත රූපයකින් මවා ගන්න. දැන් ඔබට ඇති වෙන හැඟීම එතකොට දැඩිව දැනෙන්න පටන් ගන්න. ඔබේ සිද්ධිය තුල සමාරෝපය වෙන්න. අභ්‍යන්තරව ඔබ සමාරෝපය වෙලා හිතන්න. දැන් චිත්ත රූපේ මවා ගත්තාම ඔබට පුළුවන් සිද්ධිය හොඳින් ගොඩනගා ගන්න. දැකීමෙන් හෝ අසා කියවා දැන ගැනීමෙන් හෝ වෙනත් ඕනෑම ආකාරයකින් ඒ පිළිබඳ ලබා ඇති දැනුම මෙහෙයවලා චරිත සිද්ධි ක්ෂණිකව පෙළගස්ස ගන්න. දැන් ඔබ නිවුස් වලින් දැකලා ඇති ඕනතරම් ගම් වතුරට අහු වෙලා වාහන යට වෙන වාහන උඩින් වතුර යනවා. ගෙවල් යට වෙලා කොට කෑලි උඩ මේ ගම් වතුරෙන් බේරෙන්න මිනිස්සු යන ආකාරය. ඒ වගේම හමුදාවේ පිරිස් ඇවිල්ලා උදව් කරන ආකාරය. උදව් ඔබට කෑම නැතුව ඔබ දුක් විඳින ආකාරය දැකලා ඇති. ඉතින් මෙන්න මේ ඔබ ලැබපු දැනුම මතක් කරගන්න. ඊට වඩා ඔබ හිතන්න. ඔබට හිතෙනවා නම් මම දැකපු ඒවට වඩා වැඩි කරලා මට කරන්න හිතෙනවා නම් ඒක කරන්න. ක්ෂණික නිරූපණවලදී ඔබේ හැකියාව තමයි පෙන්වන්න සිද්ධ වෙන්නේ. ඔබට කොච්චර ඒ සිද්ධිය ගොඩනගන්න පුළුවන්ද? නිර්මාණශීලීව. තව කෙනෙක්ට දැන් ගම් අතරට අහුවෙලා ඉන්න වෙලාවෙදී ඔබ හාස්‍ය රසය ගෙන දෙන්න
සිද්ධියක් කළොත් ඒකත් එතෙන් සමහරවට ගැලපෙන්න පුළුවන්. අපි හිතමු ගම්වතුරට හොඳටම අහුවෙලා. දැන් ඒ ගෙදර ඉන්න තරුණ පුතා ඔබ වෙන්න පුළුවන්. එතකොට ගම්වතුරට අහුවීම ගැන ඔබට කිසි දුකක් නැහැ. මොකද ඔබ තරුණ ඒ තරුණ වයසට දැනෙන හැඟීම තුල ඔබ ජීවත් වෙනවා නම් ඔබ ඒ ගම්වතුර තුල සෙල්ෆි ගහගා ඔබට විනෝද වෙන්න පුළුවන්. දැන් ඔබ සෙල්ෆි ගන්නකොට ඔබේ අම්මා තාත්තා බයිනවා සද්ද ඇහෙන්න පුළුවන්. මේ ගම්වතුරට අහුවෙච්ච වෙලාවේ කරන්න ඕනේ වැඩක්ද ඔය කොල්ලෝ කරන්නේ කියලා කෑ ගහන්න පුළුවන්. එතකොට ඔබ දෙන පිළිතුරු වෙනස් වෙන්න පුළුවන්. ඒ විදිහට පුතේ දුවේ දැන් මේ ශනික නිරූපණය තුල ඔබේ චරිතයට අනුව ඔබ හැසිරෙන. දැන් ඔබ ගම්වතුරට හසු වූ මවක් නම් ඔබ හැසිරෙන්නේ ඊට වඩා වෙනස් ආකාරයකට වෙන්න පුළුවන්. ඒ හින්දා ඔබ ඒ ලැබෙන සිද්ධිය තුල චරිතය මවා ගන්න. ඔබ හැසිරෙන ගම්වතුරට හසු වූ පියෙකුගේ චරිතයක් නම් එතනදීත් ඔබට හැඟීම් වෙනස් වෙන්න පුළුවන්. ඔබ හැසිරෙන ගම්වතුරට හසු වූ කුඩා දරුවෙක් විදිහට නම් ඒ සිද්ධිය තවත් වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔබට මම කියන දේ පැහැදිලි ඇති. ඔබගේ ඒ අවස්ථාව වගේම ඒ අවස්ථාව තුල ඔබේ චරිතය මොකක්ද කියලාත් ඔබ හිතන්න. ඒ චරිතය අවස්ථාව ඒ වටපිටාව ගැන තීරණය කරලා තමයි ඔබේ චරිතය රඟ දක්වන්න ඕනේ. ඒ වගේම අවස්ථාවට හෝ සිද්ධියට අදාළව තමන්ගේ පරිකල්පන ශක්තිය මෙහෙවලා නිර්මාණාත්මකව තවත් චරිත හා සිද්ධි එකතු කර ගන්න පුළුවන්. දැන් මාතෘකාව දුන්නේ ගම්වතුරට හසු වූ සිද්ධිය. එතකොට මේක තුලදී ඔබට පුළුවන් ඔබ තරුණයෙක් නම් මම ඔන්න ආයෙත් ගත්ත ඒ උදාහරණ. ඔබ තරුණයෙක් නම් ඔබ සෙල්ෆි ගහනවා. ගම්වතුර තුලත් ඔබ සෙල්ෆි ගහනවා. දැන් අම්මා කෑ ගහනවා. ඔන්න අම්මා කෙනෙක්ගේ චරිතයක් ඔබ ඇතුළත් කරගත්තා. හැබැයි මෙතනදී අම්මාගේ චරිතයේ සංවාද ඔබ කියන්න යන්නේ නැහැ. අම්මාගේ කියන සංවාදයට ඔබ පිළිතුරු දෙනවා විතරයි. දැන් අම්මා කිව්වොත් එහෙම පිස්සු නටන්න නැතු මෙන්න මේ බඩු දික් ගන්න උදව් කරන්න කියලා අම්මා කෑ ගැහුවොත් ඒ වචනේ අපිට ඇහෙන්න සලස්වන්න එපා. ඔබ දෙන පිළිතුරෙන් අපි තේරුම් ගන්නවා මොනවද අම්මා කිව්වේ කියලා. දැන් ඔබට දෙන්න පුළුවන් ඒ වෙලාවේදී අනේ අම්මේ පොඩක් පිස්සු නටන්න නැතු ඉන්න කෑ ගහන්න එපා මට ලස්සන ෆොටෝස් ටිකක් ගන්න ඕනේ කියලා කිව්වොත් අපිට තේරෙනවා කවුද ඔබේ වටපිටාව හිටපු චරිත මොනවද කිව්වේ වගේ වැටහීමක් බලන්නට ගන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් ගම්වතුරට උදව් කරන වෙනත් හමුදා නිලධාරීන් එනවා. ඒගොල්ලන්ට කතා කරනවා. එතකොට අපිට තේරෙනවා කවුද ආවේ. මෙන්න මේ වගේ වටපිටාවේ චරිත එකතු කරගනිමින් ඔබේ සිද්ධිය ගොඩනගා ගන්න පුළුවන්. ෂණික නිරූපණ වලදී ඔබට පාවිච්චි කරන්න වෙනවා අභිනය. ආංගික අභිනය, වාචික අභිනය. දැන් ගම්වතුරට හසු වුණාම අපි කොහොමද හැසිරෙන්නේ? කො පුටු උඩට නැගලා ඇඳ උඩ නැගලා අල්මාරි උඩ නැගලා ඔබ බේරෙන්න හදනවා. එහෙම නැත්නම් වහලේ උඩට නැගින. ඔන්න දැන් ඔබ දඟලන දෙඟලිල්ලට ඔබ ඇවිදින විදිහට ආංග චලන හැසිරීම් සිද්ධ වෙනවා. ඒ වගේම වාචික අභිනය. වටපිටාවේ ඉන්න අයට කෑ ගහනවා, අම්මට කතා කරනවා, බඩු ගන්න කියලා කියනවා, වාචික අභිනය. ඒ වගේම සාත්‍තික අභිනය. දැන් ඒ අවස්ථාවේදී ඔබ බයෙන් හැසිරෙනවද? ඔබ තවත් විනෝද වෙන්න උත්සාහ කරනවද? ගම්වතුරේ බෝට්ටු පදින්න උත්සාහ කරනවද? ඔබගේ සාත්‍තික අභිනය මුහුණේ අභිනය පෙන්නුම් කරන්න ඕනේ. ඒ වගේම ආහාර අභිනය. දැන් ආහාර අභිනය කිව්වහම ඒක තුල තියෙනවා සංගීතය, පසුතල, ආලෝකකරණය වගේ ගොඩක් දේවල්, අංගරචනය. මේ සියලු දේවල් ආහාර අභිනය යටතේ ගැනෙනවා. නමුත් මේ ශනික නිරූපණවලදී ඒ ඇඳුම් පැළඳුම්වත් අංගරචනයවත් අපිට කරන්න වෙන්නේ නැහැ. ආලෝකකරණය සපයා ගන්න වෙන්නේ නැහැ. මේක ශනික නිරූපණයක්. හැබැයි ඔබට ආහාර අභිනය වෙනුවට ඒ අසල තියෙන රංග භාණ්ඩ පාවිච්චි කරන්න පුළුවන්. අපිට පුළුවන් ඉදලා, කොස්සා, පොත්තපතක් ඒ වගේ දේවල්, ෆෝඩ් එක වගේ දේවල් කුංචි රංග භාණ්ඩ පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ගම්වතුරට හවුනහම ඔබට පුළුවන් ඔබ හබල් ගානවා නම් කොටයක් උඩ නැගලා ඔබට පුළුවන් කොස්ස හරි කමන්නේ, ඊළඟ පාති තියෙන පොඩි කෝට්ටක් හරි කමන්නේ අරගෙන ඒ ඇක්ෂන් එක පෙන්වන්න පුළුවන්, රඟ දක්වන්න පුළුවන්. ඉතින් අභිනය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා ක්ෂණික නිරූපණය ඉදිරිපත් කරලා. ඒ වගේම මම දැන් ආංගික අභිනය, වාචික අභිනය වගේම කිව්වා. සංවාද පාවිච්චි කරන්න පුළුවන්. තවත් සරල කරලා කියන්නම් මම. වචන පාවිච්චි කරන්න පුළුවන්, චලන පාවිච්චි කරන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, දුවන්න පුළුවන්, නටන්න පුළුවන්. ඒ වගේම සින්දු ගීත ගයන්න පුළුවන්, විවිධ ශබ්ද දාන්න පුළුවන්. අපි හිතමු ඔබට සතුටක් ලැබුණා නම් ඔබට පුළුවන් මේසයකට තට්ටු කරන සද්දයක් දාලා ශබ්ද ඇති කරගන්න. ඒ වගේම ගම්වතුරක් ඇති වෙන අවස්ථාවදී ඔබ හිතන්න වෙනත් වාහනවල සද්ද ඇහෙනවා නම් ඔබට ඒක නිර්මාණශීලීව කරන්න පුළුවන් නම් ඒ වගේ දේවල් කරන්න පුළුවන්.
ක්ෂණික නිරූපණ වලදී මෙන්න මේ වගේ දේවල් මම මේ කියන්නේ තනියෙන් කරන ඒවට සහ සමූහ වශයෙන් කරන සියලුම අවස්ථාවලදී මේ කොටස් පාවිච්චි කරන්න පුළුවන් ඔබේ නිරූපණය සාර්ථක කරගන්න. ඒ වගේම ක්ෂණික නිරූපණ ඉදිරිපත් කරද්දී දැන් ක්ෂණික නිරූපණ කරන්න පුංචි පන්තිවල 6 වසර 7 වසර වගේ පන්තිවල තියෙනවා සත්ත්ව චරිත නිරූපණය කරන්න. ඔබට පරිසරයට ගිහිල්ලා ඔබ දකින්න කුරුල්ලෙක් කාක්කේ කුකුලේ නරියේ වගේ සත්ත්ව චරිත නිරූපණය කරන්න පුළුවන්. ඒ සත්ත්ව කොහොමද කෑ ගහන්නේ? සමනල්ල කොහොමද පියාඹන්නේ? මේ වගේ චරිත නිරූපණයන් කිරීමත් ක්ෂණික නිරූපණවලට අභ්‍යාස විදිහට කරනවා. ඉතින් අදිමානුෂ චරිත. ඒ වගේම මානුෂ චරිත. දැන් මිනිස් චරිත ඔබ දන්නවා අපි වගේ ඉන්න මිනිස් චරිත ඔබට රඟපාන්න පුළුවන් ක්ෂණික නිරූපණවලදී. ඒ වගේම අදිමානුෂ චරිත. යක්ෂයෝ දෙවිවරු ඒ වගේ වෙනත් චරිතත් ඔබට රඟපාන්න පුළුවන්. ඒවා රඟපාද්දී විවිධ රංග භාණ්ඩ යොදා ගන්නත් පුළුවන්. දැන් අදිමානුෂ චරිතයක් නම් ඔබට අපිනම් යකෙක් නම් ඒ වෙලාවට ඔබ මොනවද යොදා ගන්න. ඔබ තව කෙනෙක්ව බය කරන්න ඕන නම් ඒ වෙලාවට ඔබ මොනවද යොදා ගන්න. ඔබට ෂණිකව ඒකට සරලව සපයා ගන්න පුළුවන් රෙදිපිලි, කෝටු විවිධ ළඟපාත තියෙන බඩු පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම එදිනදා ජීවිතේ මුහුණ දෙන සිදුවීම් රඟපාන්නත් පුළුවන්. ක්ෂණික නිරූපණවලදී ඔබට ලැබෙන මාතෘකාවට අනුව. දැන් අපි හිතමු මං කලින් ගත සිද්ධියම ගන්න ගම්වදරක රහසු වෙන. දැන් ඒ වෙලාවෙත් ඔබට පුළුවන් පුටුවක් එහෙම පාවිච්චි කරන්න. මේසයක් පාවිච්චි කරන්න. ඔබ පුටුවක් උඩ ඉන්නවා. හොඳට කකුල් දෙක පද්ද පද්ද හොඳට හාන්සි වෙලා පුටුවක ඉන්න. ඉතින් ඒ වෙලාවේ ඔබට ඒ ළඟපාතේ තියෙන පුටුවක් කියලා ක්ෂණික නිරූපණයේ රඟ දක්වන්න පුළුවන්. ඉතින් එදිනදා ජීවිතේ අපි පාවිච්චි කරන බඩු ඒ ඔබට ලැබෙන පන්ති කාමරය තුල තිබෙනවා නම් ඒ ඕනෑම බඩුවක් ඔබට පාවිච්චි කරන්න පුළුවන් මේ ක්ෂණික නිරූපණ ඉදිරිපත් කරන්න. ඒ වගේම ක්ෂණික නිරූපණ යොදා ගන්න අවස්ථා මොන වගේ වෙලාවල් වලදීද ක්ෂණික නිරූපණ යොදා ගන්න. දැන් ඔබ දන්නවා නළු නිළියන් තෝරන කොට ආධුනික නළු නිළියන්ගේ රංගන කුසලතා වර්ධනය කරන්න. දැන් වර්තමානයේ ප්‍රවීණත්වයට පත් වෙලා ඉන්න නළු නිළියෝ ඔය මට්ටමෙම එක පාට ආවේ නැහැ. ඉතින් දැන් ආධුනික ඔබ වගේ නාට්‍ය රංගකලාව ඉගෙන ගන්න දුවආදරුව ඔබ නාට්‍ය ශිෂ්‍යයට නළු කාර්යයට ඔබ ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ සමහර අවස්ථාවලදී අධ්‍යක්ෂකවරු පාවිච්චි කරන ක්‍රමයක් තමයි ආධුනික නළු නිළියෝ පුහුණු කරන්න. ක්ෂණික නිරූපණ අවස්ථා ලබා දෙනවා. ඒ වගේම ආධුනික නළු නිළියෝ තෝරා ගන්න. නාට්‍යයක් සඳහා චරිතයකට නළු නිළියෝ තෝරා ගන්න ක්ෂණික නිරූපණ ලබා දෙනවා. ඒකට අපි කියනවා නළු වරණය කියලා. ඒ නළු වරණය තුලදී ඔබ රඟ දක්වන ක්ෂණික නිරූපණය ඔබට ලැබෙන මාතෘකාව තුල ඔබ රඟ දක්වන ආකාරය අනුව ඒ අධ්‍යක්ෂකවරයා තීරුම් ගන්නවා ඔබ කොයි වගේ චරිත නිරූපණ හැකියාවක් තියෙන පුද්ගලයෙක්ද ඔබේ කටහඬ කොයි වගේද ඔබගේ සාත්තික අභිනය කොයි වගේද කියලා තීරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පුද්ගලයෙකුගේ පෞරුෂ ඌනතාවයක් ගොඩනැගීම සඳහා දැන් අපි හිතමු බොහොම ලැජ්ජාශීලීව හැංගෙන ඉදිරිපත් වෙන්නේ නැති වගේ පුද්ගලයෝ ඉන්නවා. පුද්ගලයෙකුගේ පෞරුෂ ඌනතාවයක් ගොඩනැගීම සඳහා ක්ෂණික නිරූපණ ලබා දෙනවා. අපි හිතමු පන්ති කාමරයේ ඔබට හමු වෙලා ඇති යාළුවෙ හෙලියෝ ඉන්නවා ඉදිරිපත් වෙන්නේ නැති බොහොම ලැජ්ජාශීලී වගේ අය. එතකොට මේගොල්ලන්ව රඟ දැක්වීමට ඉදිරිපත් කරන්න ඒ හීන ඉදිරිපත් වීමේ ලක්ෂණ අඩු කරන්න මේ වගේ ක්ෂණික නිරූපණ අවස්ථා පාවිච්චි කරන්න පුළුවන්. ඒක එක පාට තනියෙන් ක්ෂණික නිරූපණ කරන්න ඉදිරිපත් වෙන්න නෙවෙයි සාමූහික වශයෙන් විවිධ අවස්ථා නිරූපණය කරන්න දුන්නාම ඔන්න ටික ටික ඉදිරිපත් වීම හැකියාව ඇති වෙනවා. ඉතින් පුද්ගලයෙකුගේ ක්ෂණික නිරූපණය දියුණු වෙනවා කියන්නේ ඔහුට ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයක් කරන්න ඕනෑම කතාවක් ඉදිරිපත් කරන්න ඔහුගේ පරිකල්පන ශක්තිය නිර්මාණශීලී ශක්තිය දියුණු වෙන සංග අභ්‍යාස ක්‍රමයක් තමයි ක්ෂණික නිරූපණ කියන්නේ. එතකොට දැන් ඔබ දැකලා ඇති විවිධ උත්සව අවස්ථාවල අවුරුදු උත්සව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ විනෝද චාරිකා ගියාම ඔබගේ කණ්ඩායම් ක්‍රියාකාරකම් වලදී මේ වගේ විවිධ උත්සව වලදී විනෝදයටත් විවිධ චරිත නිරූපණ ලබා දෙනවා. ඔබ මතක් කරන්න අවුරුදු උත්සවයේදී දැන් අර බෝල් එක පාස් කරන මියුසික් බෝල් වගේ තරඟයකද බෝලේ ළඟ නතර වෙන කෙනා යම්කිසි නිරූපණයක් කරලා පෙන්වන්න ඕන. ක්ෂණික නිරූපණයක් වෙන්න පුළුවන්. දැන් මේ වගේ විනෝදාත්මක ක්‍රීඩා වලදී ඒ විනෝදේ වැඩි කරගන්න ක්ෂණික නිරූපණ පාවිච්චි කරනවා. ඒ ප්‍රයෝජන ටිකම අපි නැවත කතා කරොත්
ක්ෂණික නිරූපණ වල ප්‍රයෝජන ලියන්න කියලා ඔබට විභාගයට આવත් පුතේ දුවේ අර කලින් සඳහන් කරපු කරුණු ටිකම තමයි ප්‍රයෝජන විදිහට ගන්න. නාලුවරණය සඳහා යොදා ගන්නවා, විනෝදේ සඳහා යොදා ගන්නවා, ඔබට tire දිස්සෙනවා කලින් සඳහන් කරපු කරුණු ටිකම. ක්ෂණික නිරූපණ වල ප්‍රයෝජන. දැන් බලමු ක්ෂණික නිරූපණ වලට උදාහරණ මාතෘකා කීපයක්. වෙළඳපළ මේවා ඔබ රඟ දක්වලා පුහුණු වෙන්න ඔබට සිද්ධි රඟ දක්වලා පුහුණු වුණාම ඔබට ලැබෙන ඕනෑම අවස්ථාවක අඟපෑමේ හැකියාව ඇති වෙනවා ඔබ තුල තිබෙන සබකෝලේ නැති වෙනවා ඉතින් ඔබ තනිව ඒ වගේම ඔබේ කණ්ඩායමක් එක්ක මේ අවස්ථා රඟ දක්වන්න උත්සාහ කරන්න බස් නැවතුම් පොලක අවස්ථාව ඒ වගේම අවුරුදු උත්සවයක් පන්ති කාමරයට සර්පයෙකු පැමිණීම සැක සහිත පාර්සලයක් හමුවීම සමූහ ඡායාරූපයකට පෙනී සිටින පෙර පාසල් සිසුන් සමූහයක් දැන් ওই වගේ මාත්‍රකාවලදී ඔබ හිතන්න පෙර පාසල් සිසුන් සමූහයක් දැන් එතෙන්දී ඔබ සමහරවට ඡායාරූපේ ගන්න පුද්ගලයා වෙන්න පුළුවන් සමහරවට ඔබ පෙර පාසල් සිසුවෙක් වෙන්න පුළුවන් ඉතින් සිද්ධිය ඔබට කැමති ආකාරයෙන් නිර්මාණශීලීව ගොඩනගා ගන්න පුළුවන් ඒ වගේම මනමාලයා නොපැමිණි මඟුල් ගෙදර දැන් මනමාලයා නොපැමිණි මඟුල් ගෙදර නම් එක්ක මනමාලි වෙන්න පුළුවන් එක්ක මනමාලිගේ අම්මා කෙනෙක් වෙන්න පුළුවන් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් මනමාලිගේ සහෝදරයා වෙන්න පුළුවන් චරිතය හිතා ගැනීම ඔබ සතුයි. රූපවාහිනී ක්‍රිකට් තරගයක් නැරඹීම. දැන් එතෙන්දී නම් රූපවාහිනී ක්‍රිකට් තරගයක් යනවා ඔබ නරඹන පුද්ගලයා. ඒ වගේ අවස්ථාවල ඍජුවම ඔබ නරඹන පුද්ගලයා වෙනවා. එතෙන්දී මේ නරඹන පුද්ගලයාගේ චරිතය ඔබ තරුණ පිරිමි දරුවෙක්ද, තරුණ ගැහැණු දරුවෙක්ද, අම්මා කෙනෙක්ද, තාත්තා කෙනෙක්ද, ගම්බද ගැමියෙක්ද, එහෙම නැත්නම් කොළඹ හතේ රූපවාහිනී නරඹන මේ මැදි වයසේ කාන්තාවක්ද? මේ වගේ ඒ තරඟේ නරඹන කෙනා කවුද කියන එක තීරණය කරගන්නේ ඔබ. ඒ තීරණය කර ගැනීම මත තමයි ඔබේ සංවාද ගොඩනැගෙන්නේ. ඔබේ අංග චලන ගොඩනැගෙන්නේ. ඔබට ශනික නිරූපණ වලින් ප්‍රශ්න කීපයක් ලබා දෙනවා. මේ ප්‍රශ්න වල පිළිතුරු සපයන උත්සාහ කරන්න පුතේ. ශනික නිරූපණ යනු කුමක්ද? පහදන්න. කෙටියෙන් පහදන්න පුළුවන්. ඒ වගේම ශනික නිරූපණ යොදා ගන්න ලබන අවස්ථා තුනක් ලියන්න. ඊළඟට ශනික නිරූපණය කිරීම සඳහා පුද්ගලයෙකු තුල තිබිය යුතු ගුණාංග ලියන්න. දැන් මේ ප්‍රශ්න තුනට පිළිතුරු සපයන්න පුළුවන් මේ පාඩම මුලින් ඉඳලා ඔබ හොඳින් අධ්‍යයනය කළොත්. ඉතින් දරුවනේ අද දිනේ ශනික නිරූපණ ඉදිරිපත් කිරීම සඳහා ඔබ සූදානම් විය යුතු ආකාරය ගැන සාකච්ඡා කරා. ඒ වගේම ශනික නිරූපණ සිද්ධාන්ත කොටස. ඔබට විභාගවලදී ලියන ප්‍රශ්නවලට ක්ෂණික නිරූපණ ගැන ආවොත් ඔබට ලියන්නත් මේ පාඩමෙන් පුළුවන් වෙනවා. ඔබ තව දුරටත් මේ පාඩම තුල කතා කරපු දේවල් හොඳින් අධ්‍යයනය කරන්න.